දරුවෝ ලැබෙන්නේ නැති අය රුවන්වැලි මහසෑයට හරි උතුම් ස්ථානට ගිහිල්ලා බඹසර සීලයේ සමාදන් වෙන්න ඕන නෝනායි මහත්තයෙ දවස් 7ක්. දවස් 7ක් සිල් රකින්න ඕන, වෙනම නිදා ගන්න ඕන, සිල් රකින්න ඕන. ඊට පස්සේ 7 වෙනි දවසේ කිරිහාර පූජා කරලා අර දවස් 7ක් රැකපු සීලෙන් සීලේ පින්බලෙන් සත්‍යක්‍රියා කරන්න ඕන සත්පුරුෂ දරුවෙක්. සත්පුරුෂ දරුවෙක් කෙල්ලෙද්ද කොල්ලෙද්ද එපා. ඇයි දැන් ඔන්න මේ දැන් බාර වෙලා උපදිනවා කොල්ලෙක් කියලා කියන්නකො. ඒ කොල්ලා ඉපදුනාට පස්සේ අකීකරුණ පවුලම නැති බංගස්ථාන කරනවා සත්පුරුෂ දරුවෙක් ඉල්ලන්න. කෙල්ලෙක් වුණත් අඬන අම්මගේ කඳුළු පිහලා තනසිල්ලක් වෙනවා නම් ඈ සත්පුරුෂයි. කොල්ලෙක් වුණත් දෙමව්පිය අඬවනවා නම් ඒ කොල්ලා සත්පුරුෂයි. සත්පුරුෂ දරුවෙක් පතන්න දවස් 7ක් පත්පිළිවෙත් කරලා. ප්‍රශ්නයක් කෙවල තියෙනවා කේන්දර කියන එක ගැන මොනවා හරි කියන්න කියලා. මොකක් කියන්නද ඉතින් කේන්දරය ගැන කියන්න තියෙන එකේ කොටු 12ක් තියෙනවා. ඊළඟට ඒකේ ඒක අස්සේ වෙනම ගියක් හදාගෙන රාහු ඉන්නවා. පොඩි පැල්කිටියක් හදාගෙන සෙනසුරත් තියෙනවා. ඉතින් පැල්කිටියේ ඉඳලා වුණත් මාලිගාවේ ඉන්න කෙනාටත් එයා බැල්ම හෙළනවලු. හිංවතුනි උපන් සත්වයා හොඳ දේකලොත් හොඳ විපාක විඳිනවා, නරක දේකලොත් නරක විපාක විඳිනවා කියන බුද්ධ වචනේ ප්‍රතික්ෂේප වෙනවා කේන්දර සරණ ගිය ගමන්. ඇයි කේන්දරේ සරණ ගිය ගමන් එයා ජීවිතේ ඉරණම හොයන්නේ කේන්දරෙන්. ජීවිතේ ඉරණම හොයන්නේ කේන්දරෙන්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා හොඳ කළොත් හොඳ විපාක, නරක කළොත් නරක විපාක. යාදිසං හරතේ බීජං තාදිසං හරතේ පරං. වපුරන්නේ මොකද්ද? ඒක තමයි ලැබෙන්නේ කියලා එයා පිළිගන්නවා. ජීවිතේ තරුණ කාලේ කොල්ලෝ කෙල්ලෝ ජීවිතේ වරද්දාගෙන කේන්දරේ හොඳටම බල්ලා පෝරුවට නැංගත් දෙවරු කෙල ගහනවා. ඔය පවුල් කඩා කප්පල් වෙන ඔක්කොම හොරෙන් පැනලා ගියායේද? කේන්දර බල්ලා ගියායි නෙවෙයිද? ළඟදීන් කොල්ලෙක් ආවා. ළඟදීන් කියන්නේ අවුරුදු 5ක් 6ක් වෙනවා. ඒ කොල්ලගේ රස්සාව තමයි ඕනම පවුලක් ජෝඩු කරනවා කේන්දරේ තිතට බල්ලා. මං ඇව ඔයා කොහොමද කියලා බැඳලා මාසෙන් කෙල්ල දාලා ගිහිල්ලා. දැන් ඔයාලගේ ජීවිතේ ප්‍රශ්න ඔක්කොම කේන්දරෙන් විසඳිලාද? හොඳට බලන්න. ප්‍රශ්න විසඳගෙන මැරිච්ච කෙනෙක් කියන්න බලන්න. ඒ නිසා දැන් කියපු බණ ටික හරියටම තේරුනොත් කේන්දර සරණ යන එක හොඳයිද නරකයිද කියලා තමන්ටම තේරේ. දැන් ඔය පින්කලොත් පව්කලොත් යන ලෝක ගැන කියද්දි එක තැනකව කේන්දරේ කතාවක් ආවද? නෑ, තමන් කරගහ ගන්න දේ අරන් යන්න ඕන. කේන්දරෙන් තව එකක් වෙනවා. ඒක සම්මා දිට්ඨිය නොවන නිසා, මිත්‍යා දෘෂ්ටිය නිසා මැරෙන කෙනා මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන දුගතිය උපදිනවා. ඇයි උපන් සත්වයා කර්මය පිළිගන්නේ නැහැ? එතකොට එයා පිළිගන්නේ අර කොටු ටික. ඉතින් මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් ආපු ආච්චි අම්මලා මේ කඩේ කිහිල්ල ගහගෙන දුවනවා. මොකද්ද කිහිල්ල ගහගන්න කඩේ? වෙලාපත් කඩේ. ඊට පස්සේ දුවනවා. දිව්වට පස්සේ ඉතින් සතර අපායේ. ඊට පස්සේ කියනවා ඔන්න කේන්දරේ බල්ලා කියනවා හෙන උරා හොඳටම නීච වෙලා මේ කපුටෙක්ගේ ණයෙක්ගේ කොඩියක් ඇඳලා බෝධියේ එල්ලපන් කියනවා. ඔන්න මේ ගෑණි මොකද මේ උපාසකම්මා මේ උපාසකම්මා ඉතින් හතර පොයිල සිල් ගන්න උපාසකම්මා දුවගෙන කපුටෙකුයි මේකයි අරන් ගිහිල්ලා ඔන්න බෝධින් වහන්සේගේ අත් එල්ලුණා ගැට ගහන්න. අත් ගැඩුණා. ඊට පස්සේ මොකද කරන්නේ? කැඩිච්ච අත්තෙම කොළ ටික කඩලා කෙක්කක් හදාගෙන ඊළඟ අත්තට දානවා. දාලා දෙවියන් බඹුන් වැඳපු බුදුරජාණන් වහන්සේ වගේ වුණ බෝධියේ කොඩි එල්ලනවා. සංගමිත්තා රහත් තෙරණියවත් බෝධි අල්ල නැහැ. ස්ත්‍රීන්ට බෝධි අල්ලන එක අකපැයි. මෙහෙම හිතන්නකෝ.
හාන්දුරු නමගේ ඇඟල්ලන එක ස්ත්‍රියට කැපයිද? එදා මහන වුණ අවුරුදු 7 පොඩි හාමුදුරන්ගේ ඇඟල්ලන එක ස්ත්‍රියට කැපයිද? නෑ. ඒ හාමුදුරුවොත්, ලොකු හාමුදුරුවොත්, වස් 60 හාමුදුරුවොත්, රහතන් වහන්සේලාත් වඳින බෝධිය අල්ලන්ට ස්ත්‍රියට කැප නෑ. ඔන්න වැරදිච්ච ඊළඟ තැන. එතකොට බෝධිය අත්ත කඩපු පාපේ වෙනම, ඒකේ කපුට ඔල්ලපු පාපේ වෙනම, ඊට පස්සේ ඕකේ ඉඳ ගන්නවා කකුල දාලා, තුන්වෙනි පාපේ සාපයක් වෙනවා. ඔන්න ඕකට තමයි සෙනසුරු අපල කියලා කියන්නේ. නිරේ උපදින ඔය වගේ අය, නිරේ උපදිනවා ඔය වගේ කොඩි එල්ලපු. මොකද්ද කොඩි එල්ලි? ලම්මල චීත්ත මහනවනේ. චීත්ත මහනකට ඉතුරු වෙන රෙදි කෑලි ඉතුරු කරනවා, එකතු කරනවා ත්‍රිකෝණ විදියට. පොඩි එකාට ජංගිය මහනකට ඒකේ කෑල්ලකුත් ඉතුරු කර ගන්නවා. සමහර උපාසකම්මලගේ යටසහායි බෝඩරෙත් එක්ක එල්ලනවර කොඩියේ එල්ලලා දෙවියන් බඹුන් වදින බෝධි එල්ලනවා. ඒ වාගේ අගෞරව කළා නිරේ උපදිනවා. ඊට පස්සේ ලියනවා ලොකු දුවගේ කසාදේ ඉටු වේවා. ඒ කියන්නේ බෝධියද කියනවා උඹ බෝක මේ කපුකම කරපන් කියලා. පවු ටොංගානක් රැස් කරගන්නවා මේ කේන්ද්‍ර කේස් එක නිසා. ඒ නිසා බෝධි පූජාවක් වුණත් හරියට කරන්න ඕන. බෝධි අල්ලන්නේ ඇඟේ ගෑවෙන්න දෙන්නේ නැහැ. බෝධිය උඩින් පැනලා යන්නේ. හාමුදුරු නම පාරක ඉන්නකොට ඒ හාමුදුරු මං ඇරලා අපි යනවද? කෙලින් ඇඟේ වැදිගෙන යනවද? මං ඇරලා යනවා. හාමුදුරුවොත් මං අරිනවා නම් හාමුදුරු රහතන් වහන්සේලා වඳින බෝධින් වහන්සේ ඇඟේ හැපිලා යන්නේ. අපි බෝධිය මං අරගෙන යන්න ඕන. අතු උස්ස උස්ස යන්න හොඳ නැහැ. ඒතර බෝධි පූජාවක් තියන්නේ ගිහිල්ලා සම්පූර්ණ බෝමලුව සුද්ධ කරලා, අතු ගාලා, ආසන දෝවණය කරලා, මල් පූජා කරලා, පහන් පූජා කරලා, ඊට පස්සේ පහන් වැට සුද්ධ කරලා ඖෂධ තම්බගෙන යන්න ඕන. කොළබොළ නිකන් වට්ටිවල දාගෙන අර කීල විකුණන අම්මා වගේ ගෙනියන්නේ නැහැ. කසාය වඩි අට එකට තම්බන්න ඕන. තම්බල හොඳ ඖෂධ පාත්‍රයක් හදාගෙන ගිහින් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ඉඳ ගන්න ඕන. කකුල් දික් කරන්නේ නැතුව තුනුරුවන් සරණ ගිහිල්ලා රතන සූත්‍රය, අඟුලිමාල පිරිත, බොජ්ජංග පිරිත, ගිරිමානන්ද පිරිත, ධම්මචක්කේ සජ්ජහනා කරන්න ඕන. ඊට පස්සේ ඕනම දෙයකට බෝධි පූජාව තියන්නේ එහෙම. ඊට පස්සේ මෛත්‍රී භාවනාව විනාඩි 5-10ක් වඩලා අවසානයේදී සත්‍ය ක්‍රියා කරන්න ඕන. බෝධින් වහන්සේ දඹදිව වජිරාසනේ පැන නැගී මගේ බුදු සමිඳුන්ට සෙවන සැලසූ බව සත්‍යයි. සම්බුදු වෙන මොහොතේ ඔබ වහන්සේට සෙවන සැලසූ බව සත්‍යයි. සක්මන් කරන මළුවට සෙවන සැලසූ බව සත්‍යයි. යමක මහා ප්‍රාතිහාර්ය පාන මොහොතේ පාවලයක් වූ බව සත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ සතියක් නේත්‍ර කැල්මෙන් පිදුම් ලැබූ බව සත්‍යයි. දෙවියන් බඹුන් ඔබ වහන්සේට වැඳපු බව සත්‍යයි. රහතන් වහන්සේලා බෝධීන් වහන්සේට වැඳපු බව සත්‍යයි. දක්ෂින සාකා වහන්සේ ලංකාවට වඩම්මපු බව සත්‍යයි. අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින බව සත්‍යයි. අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වැඩ සිටි බව සත්‍යයි. මේ උතුම් බෝධීන් වහන්සේගේ ආනුභාවයේ සත්‍යයි. මමද මේ බෝමළුවට පැමිණ මළුපෙත් මං අමදා, මල් යහන් සෝදා, මල් පුදා, පහන් දල්වා, සුවඳ පතුරවා, ඖෂධ පූජා කරපු පිම්බලේ සත්‍යයි. මා තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ පිහිටලා රතන සූත්‍රයේ පිරිත් සජ්ජහනා කරපු බව සත්‍යයි. මෛත්‍රිය පැතුරු බව සත්‍යයි. ඒකාන්තයෙන් මට පින් රැස් වුණා මේ පිම්බලෙන් බෝධිය අනුවසෙන් අහවල් එදා සුවපත් වේවා. ඖෂධ පූජා කරපු පිම්බලෙන් සුවපත් වේවා. මගේ පුතාට සෙත් වේවා, අධ්‍යාපනයට සෙත් වේවා කියලා අවසාන සෙත් පතනවා. ඔය විදියට කළොත් සෙත් සැලසෙනවාද නැද්ද? සැලසෙනවාමයි. දැන් උපාසක අම්ම කෙනෙක් දන්නේ නැතිකම නිසා හතර පොයට සිල් ගනිද්දි අපි දන්නේ නැති පන්සල් වලින් කවුරුත් ඉතින් ඕවා කියන්නේ නැහැ. ඒ කකුල් අමාරු නිසා එහෙම. ඒකට හොඳම දේ මොන හේතුව නිසාවත් බුදුරජාණන් වහන්සේගේ දිශාවට සිරස මිසක්කා. ඇයි අර මතක නැද්ද කොසල් රජුරෝ වඩු බාසනලා දෙන්නත් එක ගමනක් යනකොට රෑ අතරමං වෙලා ශාලාවක නිදාගත්තා. කොසල් රජුරෝ ඉන්නවා, වඩු බාසනලා දෙන්න ඉන්නවා. රෑ කොසල් රජුරෝ නිදාගත්තා ශාලාවේ.
තුරු වඩු බාස නැල දෙන්න කොසෝර රජුරුවන්ගේ පැත්තට පාදාලා බුදුරජාණන් වහන්සේ ඉන්න දිසාවට සිරස දාලා තමයි නිදාගත්තේ. රජ කෙනෙකුට ඒ කාලේ පා දැම්මොත් බෙල්ල කපනවා. කියන්නේ ජීවිතේ නැතිවීම තෝරාගත්ත බුදුරජාණන් වහන්සේට අගෞරවයක් කළේ නැහැ. සමහර උපාසකම්මලා ඉන්නවා ධනිස් කැක්කුන් අමාරුයි. ඒ වෙලාවට පොඩි පුටුවක් තෝරගන්න. අවංකවම අද කාලේ මිනිසුන්ට ශරීර ශක්තිය අමාරුයි. ඒ අයට පොඩි පුටුවක් තෝරගන්න ඕන. පව් ඉතින් මිනිසුන්ගේ ඇඟේ ශක්තියක් නැහැ. ඇඟේ ශක්තිය නැහැ. දැන් පාත් වෙලා වඳින්න බෑ අවුරුදු 60 පැනපු ගම. ඒක නිසායි කොල්ලෝ කෙල්ලෝ පුළුවන් තරම් මේ තරුණ ජීවිතේ බඩගක වඳින්න ඕන බුදුරජාණන් වහන්සේට. මේවා අහිමි වෙන්න කලින්. ඒ නිසා මෙතෙක් වෙච්ච දේවල් වලට සමාව ගන්න ඕන. අනිවාර්යෙන් බඩ ගාලා වන්දනා කරලා සමාව අරන් අද ඉඳලා හිමීට පුටුවක් පාවිච්චි කරන්න ඕන. කකුල් දික් කරන්න ඕන උනත් සෑයට බෝධියට කකුල් දාන්න එපා. ධර්මදේශකයන් වහන්සේට කකුල් දාන්න එපා. ඒ විදිහට ගෞරවයෙන් වාසය කරන්න ඕන. අරකට සමාව ගන්න ඕන. වෙච්ච වැරදි වලට අනිවාර්යෙන් සමාව ගන්න පින්වත්නි.